ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිකමට ජාතික වැඩසටහන පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අරලියකහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කමටත් ගිහිල්ලා ජනාධිපතිතුමා පසුගිය කාලය තුල විවිධ ගම්වලට ගිහිල්ලා මේ ගැටලු ගැන සාකච්ඡා කරා. තාම සංකීර්ණ ප්‍රශ්න තියෙනවා. සතුන්ගෙන් වෙන හානිය පිළිබඳව අලින්ගෙන් ඉතරක් නෙවෙයි මොනරුන්ගෙන් වඳුරන්ගෙන් ඌරන්ගෙන් ඔය සියලු දෙනාගෙන්ම ඒ පිළිබඳව අදහස් යෝජනා තියෙනවා නම් ක්‍රමවේදයන් ඒවා සඳහන් කරන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලුවේ. නිසා ඒ ගැන යම් යම් ගම්වලින් එන ග්‍රාමීය යෝජනාත් අපිට එවන්න දීර්ඝකාලීන පැහැදිලි උපාය මාර්ගයන් පිළිබඳ යෝජනා ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමා ව්‍යාකරණව ඇති කියලා හිතනවා. අපේ මේ සියලු වැඩවල අවසානයේදී ගමට යන්නේ ගමේ ඉන්නවා නිලධාරීන් පිරිසක් ප්‍රධානත්වය දරන්නේ ප්‍රාදේශීය ලේකම් තුමා හරහා. ඔබලත් සියලු දෙනා එකතු වෙලා ගැටලු ගමේ විසඳන්න ප්‍රාදේශීය මට්ටමින් විසඳන්න. මේ අයවැය වින්ගන්නේ ගමේ ගොවිය දීවරයා කර්මාන්තකරුවා ගොඩනගන්න. ඒ නිසා අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. ඉන්නේ අපේම රජයේ නිලධාරීන්. දැන්ට පවතින නීති සහ රෙගුලාසි බොහොමයක් යල් පැන ගිහිල්ලා. බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට නීතියෙන් පිට වැඩ කළොත් අමාරු වෙනවා. මොකද යහපාලන ආණ්ඩුව මේ රටට ලොකුම ද්‍රෝහිකමයි. මේ රටේ රජයේ නිලධාරීන් ජනතාවට සේවය කිරීම නිසා බන්ධනාගාරගත කරපු. සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වරු විදුලි සංදේශ නියාමක කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්ධනාගාරගත කළා බව. අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා. සත්භාවයෙන් කරන කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූලව ඒට ආරක්ෂාව ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා කියන එක අමුනාංශයට කියන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන ඒ සංවර්ධනයේ ගම තුල අපි තවම දකින්නේ. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ජනතාව ජීවත් කරවන්නේ ඔවුන්ගේ ජීවන රටාව ස්ථාවර කරන්නේ. මේ කාර්ය හරියට සිද්ධ වෙච්ච නැති හින්දා තමයි අද අපි ගමකට ගියත් සමහර ගමේ තරුණ තරුණියන් රජේ රැකියාවන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ඇයට ගොවි තැන ගැන, කර්මාන්තය ගැන, පාරම්පරික කර්මාන්ත ගැන විශ්වාසයක් නැහැ. මොකද ඔවුන් දැකලා තියෙන ඔවුන්ගේ දෙමාපියන්, මේ දෙමාපියන්ගේ දෙමාපියන් මේ වයේ යෙදිලා නමුත් තවමත් ඔවුන් දුප්පත් කමින් පෙළෙන නිසා. මේ හින්දා තමයි ඒ අය මේ රජේ රැකියාව ස්ථිර වේතනයක් ලබන්නට රජේ රැකියාවක් දිහා බලාගෙන ඉන්නේ. අපි මේ තත්ත්වය වෙනස් කරන්නට පසුගිය වසර තුලම අපි දන්නවා ඩොලර් බිලියන 4.5ක පමණ ප්‍රමාණයක් අපි වසරකට ණය වශයෙන් අපිට ගෙවන්නට වෙනවා. ඒ වගේම ආහාර මේ රට වගා කරන්නට පුළුවන් ආහාර පිළිබඳවම ඩොලර් බිලියන 2ක පමණ මුදලක් අපි පිටරටට යවනවා. අපි රටේ ගොවියට එන්න පුළුවන් දේවල්. ඒ වගේම තව කිරිපිටි, එතනෝල්, සීනි මේවා වෙනුවෙන් ඩොලර් බිලියන 1.5ක් විතර යනවා. ඒ අපිට මෙරට නිෂ්පාදනය කරන්න පුළුවන් කෘෂි කර්මාන්ත ද්‍රව්‍යයන් අපි මෙරටම හදා ගන්නට ඕන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.